අයිබෝන් සුබදවසක් ප්‍රාර්ථනා කරනවා. අදත් 1 to 1 වැඩසටහන A5 වෙනුවෙන් අපි තෝරාගත්තේ ටිකක් වෙනස්ම කෙනෙක්. මේ තමයි කවුරුත් අහලා තියෙනවා දමාන ගැන. උරුවරිගේ වනිලැක්තු ගැන. හැබැයි මගේ ඉස්සරහා ඉන්නේ පොල්ලෙබැද්දේ වැදි නායකතුමා. තලාවරිලාගේ ගුණවර්ධන. මම නම හරියට කිව්වා නේද? හොඳ වෙන්නේ නෑ නෑ නෑ. මොකද හුඟක් දෙනෙක් දන්නේ දමාන ගැන, හුඟක් දෙනෙක් අහලා තියෙන්නේ දමාන විස්තර. මේ පැත්තෙන් අහන්න මම මුලින්ම අහන්නම්. මම මෙහෙම පටන් ගන්න. මේ මෑතක රඹකැන්නේ ජල සම්බන්ධයෙන් සිදුවීම් වාගයක් වෙනවා. ඒකේ රක්ෂිතේ කැලෑ කපනවා, ඒක ඉඩම් පවර්ලා දෙනවා ආයතන ගන්නවකට. ඒ කම්පැනි අයිතිකාරයන්ට මේ කෙටේරිය අරගෙනම ගහලා පැන්නුවා කියන්නේ නැත්තද? අපේ ඌරා පළවෙනි සැරේ මේ අත්ව ගිහිල්ලා කතා දැම්මා, මේ වැඩේ කරන්න එපා. මේක අපේ වැව, අපේ ජීවත් වෙන තියෙන මේක. අපුවත් මේ කලාවට අත තියන්නේ. අපි මේ ඊයේ බඹර කඩාගෙන කන කැලේ. කවුද ඔයාලට දුන්නේ? අපිට කිව්වා මේක මේ ජනාධිපතිතුමා අගමැතිතුමාගේ ඕඩරයක් තමයි අපි මේ කරන්නේ. ඉතින් ඕක කට්ටියට මේක නෝව කරන්න බෑ. ඊට පස්සේ කිව්වා මේ වැඩේ කරන්න මෙපා කියලා. කිව්වට පස්සේ නෑ මෙයාලා ඉතින් හා අපි කරන්නේ නැහැ කියලා හිටියා. ආය ආරංචි වෙනකොට ගිහිල්ලා බැලුවම අම්මටුරු වාඩි ගහනවා, ගැට ගහනවා, මේවා වුණා. මෛත්‍රි ගියා තව අපි 4-5 දිනේ. මම ඊට පස්සේ පොරෝව අරගෙන එළවවා, මගේ මෙන්න මේ කකුලමයි අමාරු, මේ අදත් මං අමාරු ඉන්නේ. මේ කකුල අමාරු මට දුව ගන්න බෑ. මයි මසිනා. ඊට පස්සේ අපි ගිහින් බැලුවම ඉන්නවා. මම මෙහෙම කළ කතා කරා. කතා කරලා ඊපස්සේ මෙහෙම කළා එන්න බෑ කිව්වා. කම්පැනි වලකට. ඔව්. කම්පැනි කාරෝ එන්න බෑ කිව්වා. ඊට පස්සේ මම කිව්වා එන්න බෑ නෑනේ, එන්න කොයි කියලා. ඊට පස්සේ පොරව ගත්තා, එළවව්වා, අහු වුණා නම් කොටලොම් මරනවා. ඒ තරම් කේන්ජි කරකොප්පුව මේ ඉඩමේ තමයි කියලා තමයි මං තීරණය ගත්තේ. මම ජීවිතේ නැති වුණක් කමන්නේ. මොකද අපේ වර්ගයගේක. අපේ අත්තා මුත්තා කාලේ මේක අපේ ඌරා මේක අපට දුන්නේ. අපේ අප්පච්චි එහෙම බිංගොඩ හිටියේ. ඉස්පිරිල් හූරා තමයි 1941 මේ පොල්ලේ බැද්ද කියන ගම්මානෙකට පදිච්ච කලේ 1941. මේක පොල්ලේ බැද්ද නෙමෙයි අපේ හූරා, ඒ කාලේ පොල්ගහ බැද්ද. තනි පොල්ගහක් තිබිලා තියෙනවා රජ කාලේ. මුළු බැද්දටම. මේ මුළු කැලාව, මේක ඝන කැලාවක් තිබුණේ. අලි, කොටි, වලස්සු, මීහරක් නැති සතෙක් නෑ මේ කැලේ ඉඳලා තින්නේ. හැබැයි 1941 කියන මං ඉපිදෙලුවත් නෑ. මේ අත්තංගේ අප්පිලත්ත තමයි කතා ගන්න මේ අත්තංග එක. අපි ආවේ මේ අවුරුද්දේ, අපි හිටියේ මේ වගේ, අපි කැලා බැද්ද මේවා, කෑවේ බිව්වේ. අද අපේ උරා පෙර ගොනලවත් නැහැ, කන්න දෙයක් නැහැ කි. එහෙමවත් අපි ওই කැලාවලට අපි විනාශ කෙලේ නැහැ. මේ කොම්පැනි කාරෝ යවිදි මේක කෙන්නවා. මම එළවවුවා. ආහු වුණා නම් කොටා මරනවා. මම විතරක් නෙවෙයි, අපි 3-4 දෙනෙක් හිටියා. ඒකටමයි ගියේ. ඒකල කියනවලු වැද්දන් එක මේක හැප්පෙන්න බෑ අපට. අපි යනවා යන්න කියලා නම් අර තව කට්ටියක් අපිට කියවුවා. වැද්දෝ අපි එළවවුවා. උන් එක බේරෙන්න බෑ. මේ දෝසරට ගිනිතියයි දන්නේ නැහැ කියලා යන්න ගියා කිව්වා. ඒ බොරුව දැම්මේ. ඒකල ගිහිල්ලා කෙලේ කොහාටද පොලිසියේ මේ කොළඹ පෝරුගම් පොජ්ජේ රඳන මහවූරට පොලිස් ඌරලා ඇත්තන්ට කතා දැම්මා මෙහෙමයි කියලා. ඒ ඇත්තෝ කතා දාලා තිබුණා මේ ඇත්තන් අත්අඩංගුවට ගන්න කියලා. ඊට පස්සේ මේ ඇත්තන්ගේ අපිලි ඇත්තන්ගේ දාන පොජ්ජේ තිබුණානේ. මේ ඇත්තෝ බුද්ධිලි ඇත්තන්නේ අදහන්නේ, කියන්නේ අපි බුද්ධාගම තමයි අපි අදහන්නේ. ඊපස්සේ මං හාමුදුරන්ට ඉතින් අපි දානයක් දෙනවා නම් ආරාධනා කෙන්න ඕනේ. මං ගිහිල්ලා වාඩිල ඉන්නකොට පොලිස් ඌරලත්තන්ගේ ජිප් එක යනවා. ආවිල මිදුල දැජන් මට කතා කරා. මං ඉතින් හාමුදුරන් හම්බුන්න එන්නේ කියලා. ලොකු හාමුදුරුවන් කලබල වුණා, මේ මාව හම්බුන්න තා එන්නේ කියලා. ඊට පස්සේ බැලුවා මට කතා කෙන්නේ. නගිනවා ජිප් එකට කිව්වා. මං කෝ ඇයි නගින්නේ? නෑ නෑ නගින්න කොහෙ? අම්මලු ගිහිල්ලා බැලුවා නැංගා. ඉතින් බෑ කියන්නත් බෑනේ පොලිසිය ඉතින් මොකක් කරේ. ඇතිනේ මම නැංගා. ඇඟලා ගිහිල්ලා බැලුවා මම අපේ ඉස්කෝලේ මහත්තයාම තමයි අත් තමයි ගෙමු එළවව්වා. බොරු කියන්නේ එළවව්වා. ඊට පස්සේ ගිහිල්ලා බැලුවා මරයව ගෙනල්ලා රිමන්න කර දාලා. ඊට පස්සේ මාව පුටුවක් තියලා මට වාඩි වෙන්න කිව්වා. මං කිව්වා අරයව දාන මාවත් දාන්න ඇතුළට. අය ඇතුළේ නම් මම එළියේ ඉන්නේ නැහැ. මාවත් දාන්න. මාවත් දාන්න කියලා මං කිව්වා. නෑ නෑ ඔයා ඉන්න කොයි කිව්වා. මං කිව්වා නෑ නෑ එහෙනම් එයාවත් එළියට දාන්න කිව්වා. ඊට පස්සේ හැබැයි එළියට දැම්මා. එකල පුටු දෙක රිමන්න කොයි වගේ තියෙනවා, මේ වගේ පුටු දෙක කියලා අපි දෙන්නා ඉන්නවා. අපේ උපසභාපතිතුමා වල්ලා ගන්න ඕනේ කිව්වා. එයාව හොයාගෙන මෙයාලා ගියා. ඒකල ඔහම ඔහම හිටියා. නෑ මිනිහා නෑ ආනන්ද කැලින අපි 4 දෙනාව තමයි නවත්තේ. ඔව් මෙයාලාගේ සැලසුම තිබුණේ අපේ ඌරා මේ 4 දෙනාම අල්ලලා තවත් 14කට රිමන්ඩ් කළා. අපි 4 දෙනා රිමන්ඩ් වුණා නම් කොම්පැනි කාර්යාලයට මේ කරන්ට් වලට ගහන්න පුළුවන්. ඒ දවස් 14 ඒගොල්ලෝ වැඩේ කරනවා හිමුණා. ඒගොල්ලෝ වැඩේ කරනවා. ඒකට තමයි ප්ලෑන් එක ගැහුවේ. හැබැයි අපේ උපසභාපතිතුමා මට දේශපාලනයක් නේ මං කියන්නේ. නමුත් මම මාසිනා තමයි මම ජාති දෙක මිනිහෙක්. මට ඒකයි කැක්කුම. මගේ අම්මා සිංහල, තාත්තා ආදිවාසී. ආදිවාසි කියන්නේ ජාති දෙක මිනිහෙක්. අම්මගේ පැත්තෙන් තමයි මම උපසභාපතිකමයි මාසිනා. ඒක සමත් නැහැ. 24 කිව්වොත්
මේ අම්පාර දිස්ත්‍රික්කෙම බය අයලා. කොමන්ඩෝ ඉන්නවා, යුද හමුදාවේ ඉන්නවා, දොස්තර මහත්තුරු ඉන්නවා, ඒ සිවුරු දෙනාම ඉන්නවා. ඒ පවුල. ඒ පවුලේ. ඉතින් එයාලට පොඩ්ඩක් මේ අම්පාර දිස්ත්‍රික්කෙම පොඩ්ඩක් බයයි. එයාලට සල්ලිත් තියෙනවා. හැබැයි මං දුප්පත් මිනිහා කියලා මාව අතාරින්න මාත්තු. දැන් මං කෝල් එකක් දුන්නා නම් එනවා. ඉතින් එහෙම මනුස්සය තමයි අපි ඔය මිනිසාගේ ඡන්දෙන් දිනවවා දොස්තර හුරා කෙනෙක් මේ මන්ත්‍රී කෙනෙක් එයා කොළඹ ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මට හරියට මතක නෑ නම මේ එතුමාට කතා කළා අපේ උපසභාපතිතුමා එයා දැනගත්තා අපේ රිමන්ඩ් කෙනා තමයි මෙයා හදන්නේ කියලා ඊට පස්සේ එයා කියලා මම 10 වෙනකොට එනවා කියලා 10 වෙනකොට ආවා එතුමා ඇවිල්ලා තමයි අපේ අතින් නිදහස් කළා මේ ඉඩම් බලලා මේක අසාධාරණයක් කළා අපේ වාසිවරුත් එක්ක කතා කළා මේ කට්ටිය නිදහස් කරන්න එහෙම කරන්න එපා මේ කට්ටිය ගහලා නෑ බැනලා නෑ විනාශයක් කළේ නෑනේ අපි ඒක බලා ගන්නම් කියලා එතුමා එන්නේ නැති වෙන්න අපේ හුරා ඒ මන්ත්‍රීතුමා එන්නේ නැති වෙන්න අපේ රිමන්ඩ් කළා රටත් ගහලා ওই විනාශේ කරනවා කරනවා කැලේ කපලා සේරම කැලේ කපලා දැන් තියෙන ගිහිල්ලා බලන්නකෝ අක්කර දහස් ගානක් ඉවර කළා තියෙන අර අපේ මාධ්‍ය හුරා කෙනෙක් ඇවිදින් අර උඩේ ගුවන් කැමරාවක් දාලා බැලුවා අක්කර 1000නේ 5000ක වැඩි කපල් තියෙනවා කිව්වා අපර පයෙන් ගිහින් එවක් බෑ වතුර බෝතල් බඳින කැමරගෙන වරුවක් ඒ තරම් ලොකුයි ඔය තරම් ලොකුයි විශාලයි දැන් මේ මේ දැන් වයස කීයද මේ අත්තන්ට 58ක් වෙනවා 58ක් 58ක් ගැටය කාලෙදි ඔව් තරුණ කාලෙදි ඔව් ඒත් ඔය වගේම චන්දියෙද්ද ආ ඒ කාලේ නම් ඉතින් අපේ උරා ගහේ ගියා හිතාපු දෙය කළා හිතාපු දෙය කළා ඉතින් ගහේ ගියා කොළේ ගියා පාරේ තොටේ ගියා උදේ හා හත වෙනකොට වැඩට බහින්නේ දෙක වෙනකම් මම වැඩ කළේ තියෙනවා මොනවද කරන වැඩ කරව්වේ ඉතින් ඒ කාලේ ඉතින් හේන් වැඩනේ කුඹුරු ආවේ මේ 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 මෑතක දැන් අවුරුදු 7-8ක් වගේන කුඹුරු වැඩ කළේ ඒ කාලේ ඉතින් කැත්තෙන් පොරවෙන් බින්වල් කොටනවා කොටලේ විල මැල ගොඩ කෙන්නවා වී වපුරනවා ඉරුම් හිට වෙනවා ඒව තමයි අපි කළේ ඉතින් ඊට අමතරව මම ඉතින් කැලේ කොලේ ගිහිල්ලා සත්තු මරන්න ගියේ නෑ මම ඒක කැමතිම නෑ ඒක ටිකක් අමුතු කතාවක් නේ ඒ කියන්නේ කවුද අහලා තියෙන්නේ සතෙක් නොමරන නෑ දඩේමක් නොකරන වැද්දෙක් ගැන ආදිවාසී කෙනෙක් ගැන ඒක ඉතින් අපේ ඒ හුරා ඒකට මං හුරු වුනේත් නෑ මට වෙඩි කියන්න පුළුවන් විදින්න තුන්නේ විදින්නත් පුළුවන් ඒක ඉතින් අපේ හුරා මං කිව්වට කමක් නැත්නම් මං කියන්නම් මං මේ වගේ අත්දැකීමක් දැක්කා මගේ බෑනා කෙනෙක් කුයි තව මසිනා කෙනෙකුයි කැලේ යමු කිව්වට පස්සේ මං ගියා ඒවලර මට අවුරුදු 24ක් විතර වෙනවා මේ ඔය හිතවන්නේ කැලේ තමයි රඹකන්න ඔය සත්වයේ ගියේ එල්ල බැලුවම ලොකු අඟමුවෙක් අර වගේ පල්ලොමේ කනවා අපේ දැක්කෙත් නෑ අපේ ගානකුත් නෑ අර යා වෙඩි තිව්වා වෙඩි තිව්වට පස්සේ හරියට මේ අත කැඩුමා ඊට පස්සේ මූ දන්නේ නෑ කොහේ හිටියක් දන්නේ නෑ අපි මැදෙන්න ගියා අරුවේ පතුලන් තුවක්වත් තිබුණේ ඒක කාටිස් එක අදින්න ගියා හෝර් ගහ ගා ඉන්නකම් මම ළඟින් පැනනා මම ළඟ තුවක් උදා යුද්ධේ කාලේ යුද්ධේ නෑ යුද්ධේ තිබුණ නෑ ඒවලට පැනනා පයින්කොටම මම එලවාගෙන ගියා මට පතුලන් තුනක් ගැස්සෙව්වා එක පතුලම පත් තුන සා පතුලම පත් තුනේ නෑ ඊට පස්සේ ওই කියනකොට අරයා දුවගෙන ආවා ඇහෙල බලා මුවා බඩගග යනවා යනකොට ආරම ඉන්න මෙයා අල්ලලා වෙඩි දිව්වා වෙඩි දිව්වට පස්සේ මාත් මෙන්න මේ උඩ විතර සම්පූර්ණ මුවාව උඩ ගිහිල්ලා බිම වැටුණා. වැටිච්ච ගමන් මේ දිව ඇහැම් කළ දිව දැම්මා ඇස් දෙකෙන් කඳුළු ඇසුණා ටකටක් ගාලා. මං එදා මෙහෙම කියලා පිරිත අරුණ පෙන්නු මං මෙහෙම කෙරේ නැහැ. සංසාරේ පා කියලා හිතාගත්තා එදා ඉඳන් මාළුවෙක්වත් අල්ලන්න මං යන්නේ නැහැ මාත්තු. ඒක මගේ හැටි. මේ ඒක ටිකක් පුදුම කතාවක්. හැබැයි ඇත්ත කතාවක්. ඔව් පුදුම කතාවක් වුණාත් අපිත් අහලා තියෙන ඇත්ත කතාව. මටත් ඕනුනේ නායකත්වයෙන් මේක දැනගන්න මේ කතාව. මං ඒකට කැමතිම නැහැ. නෑතු දැන් ඔය කැටය කාල ටිකක් චණ්ඩීනි ගහයි කොලේ නගිනවා පාරවල් වල කැකුලියන් සම්බන්ධයෙන් කොහොමද තිබුණේ පළවෙනිම හිත ගිය කැකුලිය කවුද කැකුලියන්ට නම් හිත ගියා ඒව කතා දාන්න හොඳම නෑ මේ ගෙදර ගෙදරට හෙන්නේ මේ කියන කතා ඒ හින්ද යන්නේ ඕන නැහැ ඉතින් අපේ උරා ඉතින් ඒ කාලේ ඉතින් කැකුලියන් එක්ක ඉතින් කතා දැන්ම නැතුවම නෙමෙයි දෙන්නෙක් තමයි ඉතින් යාළුවා කම තිබුණේ ඉතින් ඔය කොහේ වුණත් අපේ හුරා ඕක හිමිකමක් තියෙන්න ඕන 50ක් බලාපොරොත්තු වුණත් හිමිකමක් තියෙන්න ඕන හිමිකම තිබුණොත් තමයි ඕක වෙන්නේ මම මෙහෙම කතාවක් අහලා තන කිව්වට කමක් නෑ සාක්‍ර දෙවියෝ කියන දෙවියන් වහන්සේ එයි මහබඹා කියන එක නෑ තමයි ඉරනම කියන එක කොටන්නේ දැන් ඔබතුමයි අපි කියමු තව ගෑනු මිනිස්සෙක් ඉන්නා කියලා කෙල්ලෙක් ඉන්නා කෙල්ලයි කොල්ලයි ඉතින් සාක්‍ර දෙවියෝ කිව්වලු මහබඹාට බෑ මේ ඉරනම කොටන මට වෙනස් කරන්න පුළුවන් කියලා සාක්‍ර දෙවියන්ගේ පොට්ටු විල තියෙන මහබඹත් එක්ක ඊපස්සේ මහබඹා කිව්වලු
ඔහෙට බෑ මං කරන වැඩේ නතර කරන්න. මං කෙර මං ඉරනම කෙටුව කෙටුවම තමයි කිව්වා. හරි. ඒක බලා ගන්න පුළුවන්. අපි දෙන්න නම් ඔට්ටුව කරමු වැඩේ. දරුවෙක් ඉපදුනා ඒ දරුවා ළමයි දෙන්න ඉපදුනා කොල්ලයි කෙලි. මං අහලා තියෙන කතාවක් මම මේ කියන්න මම දැක්කේ නෑ. කොල්ලයි කෙලි. ඊපස්සේ සෑක්‍ර දෙවියෝයි මහා බඹයි දෙන්න එක සත්විල සෑක්‍ර දෙවියෝ කවල ඔයාලා දෙන්න සම්බන්ධ කරන්න වෙන්නේ නෑ. මහාබඹා බලලා කිව්වලු මේ දෙන්නමයි කවදා හරි එකහ වෙන්නේ. හරි. ඒක මම බලන්නම් කියලා සෑක්‍ර දෙවියෝ අරන් ගිහිල්ලා මූදු හතකට අරගත්තේ කෙල්ලව නතර කළා. කොල්ලව මෙහෙ නතර වුණා. ඔහම 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 ඉන්නකොට ඉතින් ඕකේ ගානක් නෑ. ඒ පවුල දන්නේ නෑනේ. දෙවියෝ දෙන්න තමයි සටන් සටන ගිනියන්නේ. ගෙවල් වලයි දන්නේ නෑ. මේ දෙන්න දන්නේ. ඒ දෙන්න දන්නේ නෑ. අම්මා තාත්තා දන්නේ නෑ. ඔහම ඔහම ඉන්නකොට මේ කොල්ලා හැම වෙලාවෙම ඉස්කෝලේ ගිහින් හරි හේනේ කුඹුරේ ගිහින් හරි ලොකු මහත් වුණා. මෙයාගේ අදිස්ථානේ මොකද හැම වෙලාවෙම ඔරු පදින එක. එක්ක කෙහෙල් කොට කපාන, එක්ක ලී දඬු කපාන, මොකනා හරි කියලා ඔරු පදිනවා. ඔහම ඔහම ගිහිල්ලා මේ කොල්ලා තරුණියෙක් වුණා. කෙල්ලා තියෙන තරුණිය වෙන්න ඇති. ඉතින් කොහොමත් එහෙමනේ වෙන්නේ. හොරු පැද පැද ගිහිල්ලා සුළු කුණාටුවකට අහුවෙලා තියෙනවා. අහුණාට පස්සේ මේ මිනිහ කොල්ලව ගහගෙන ගිහිල්ලා තියෙනවා. අර වැව් හතෙන් පැනගෙන හරි කොහොම හරි ගිහිල්ලා තියෙනවා. ඒ ගිහිල්ලා ගිහලම දැන් මේ මනුස්සයා බඩගින්නේ, කණ්ඩ නැහැ, ගෙදර දොර දන්නේ නැහැ. අනාථකම දැන් වැටුණා. වැටුණට පස්සේ යනකොට ලොකු අර මූදු හත් වෙනි මූදේ කොටනැගිල්ලක් තියෙනවා. එළවම මනුස්සයෙක් ඉන්න කවුරු හරි. බැලුවම පස්සේ අතෙන්ට ඔරු පැදලා තියෙනවා. ඇදලා බැලුවම අර ගෑනු ළමයා ඉන්නවා. ඊට පස්සේ මේ කතා කරලා තියෙනවා. මම මෙහෙම මෙහෙම වුණා. අර කෙල්ලත් කතා කරලා තියෙනවා මේ කොහොමද කිඳ මන්ද. ඊට පස්සේ කෙල්ලේගේ අම්මට තාත්තට කතා කරලා තියෙනවා. අනේ පවුන්නේ කියලා කොහොම හරි අර මාලිගාවට හරි අර ගෙදෙට්ට හරි සම්බන්ධ වුණා. එතෙන්දි තමයි මේ දෙන්න කසාදි බඳින සිද්ධ වුණා. එතකොට සෑක්‍ර දෙවියෝ මහා බඹයි පැත්තේ ඉන්නවා. සෑක්‍ර දෙවිඳුර ඉන්නකොට ඔය කෛලාසනේ කෙනෙක් උණුවිල කියනවා. අයියෝ මේ මොකද උණුනේ කියලා සෑක්‍ර දෙවියෝ තදබද විල බැලුවන් පස්සේ සහ මහා බඹා කියාපද හරියට හරිනේ. සෑක්‍ර දෙවියෝ පරාද වුණා. මහා බඹා දිනව්වා. ඒ වගේ තමයි අපේ උරා. ඕක නම් මේ වෙනස් කරන්න බෑ. හිතෙන් හිතල බෑ. පොල්ලවැද්දේ නායකයන්ට මහා බඹා කිටුවේ කාවද? දැන් ඉන්නේ කැකුලිම තමයි. වයස කීයේදීද? මට අවුරුදු 26 කින් විතර. කැකුලිට ඒ කාලේ? කාලේ 23ක් වගේ. එතකොට ඔයත්ගේ 47යි වෙන්නේ අපේ. නෝන්න දැන් වෙනකොට 48යි. දැන් මං කියන්නේ ඒ කාලේ ඔය කසාද ඔය සම්බන්ධයේ ගෙදරින් අකමැති වුණාද? ගෙවල් දෙකෙන්. එහෙම අපේ අත්තමත ඒ කාලේ කියන්නේ දැන් අපි අදත් අපේ හුරා බින්ගොඩ කියන ওই කැලාවේ හිටියා නම් ඒ සිරිත් සිරිත් වලට තමයි අපි ඒ කාලේ යොමු වෙන්නේ. දැන් වුණත් අපි එහෙම තමයි ඉන්නේ. මොකද අර එහෙම මෙහෙගෙනලා දැම්මට පස්සේ මේ ගම් බින් වල රටාවට තමයි අපි සම්බන්ධ වුනේ. මම මේ මැදින් පයින්නම්. ඒ කියන්නේ සිංහල භාෂාවම කතා කරන්න උරුණෙත් එහෙමද? නෑ. මේ සිංහල භාෂාව කතා කරන්න උරුණෙත් එහෙම. මෙන්න මෙහෙම වැඩක් සිද්ධ වුණා මෙතන අපේ ආදිවාසී ජනතාවට. දඹානේ කට්ටියගේ අපේ සම්බන්ධයක් තිබුණේ නැහැ. මේ රතුගලයි බින්ගොඩයි තමයි ඒ කට්ටිය එකයි. දඹාන, හිනානේගල, දලුකාන ඒවා එකයි. වාකරේ ආවේ මෑත කාලෙනේ. ඉතින් ඒ කට්ටිය මොන භාෂාව කතා කරද මම ඒක දන්නේ නැහැ. හැබැයි දැන් කතා කරන්නේ කොල්ලට කැකුලා. කෙල්ලට කැකුලි. කැකුලි. හැබැයි අපේ මුත්තලා ඇත්තෝ අපේ අප්පිලා ඇත්තෝ කතා කළේ තූතා තූති. තූතා තූති. තූති. ඔයකනේ අර දරුණැලි විල්ලට කියන්නේ. තූති මොකටද ආඩන්නේ ගෝනල බොක්කට ආඩන්නේ ඒකාත් නිම්ම මනිමු දෙයියා ඒකාත් නිම්ම මනිමු දෙයියා තොප තොපා දැංගෙනේ ගෝමුන්දි දැංගෙන. ඕක තමයි අපේ මිනිස්සු කියාපු කවි. දබානේ ඇත්තට මම මේ අපහසුවක් කියන්නනේ. ඒත් ඔය කතා කියන්නේව දැන් අපට අල්ලා ගන්න හරි අමාරුයි. ඒක වෙන භාෂාවක්. ඒක වෙන භාෂාවක්. ඒක ඉතින් අර පොතේ පතේ ලියලා නම් පුළුවන් ඉගෙන ගන්න. මේ ඇත්ත ඉස්කෝලේ ගියේ නැද්ද? නෑ අපේ උරා යන්න උනේ. ඇයි? ඒක ඉතින් ඒ කාලේ වෙනකොට මේ ඉස්කෝලා වල දැනුමක් තිබුණේ නෑ. ඕක තමයි ඇත්ත සිද්ධිය. පවුල කී දෙනෙක්ද මේ ඇත්තන්? 6යි. අක්කලා එක්කනා අයියලා 5යි මමයි 6යි 7යි. එතකොට නායකකම දැන් මෙහෙ පොල්ලවැද්දේ නායකකමෙන් හම්බෙන්නේ කොයි විදිහටද? ඒක මේ තාත්තගෙන් පුතාට. කීවෙනි පුතාට? මේ ඒක ඉල්ලීම් කළොත් ඕන කෙනෙකුට පුළුවන්. හැබැයි උරුමේ අයිති තියෙන්නේ
ලොකු පුතාට පුළුවන් බාල පුතාට පුළුවන් අතරමැද ඇයට වැඩි අර දෙන්නට නෑ ඔව් වැඩිපුර පුළුවන් ඒ දෙන්නට හැබැයි එකඟ වෙනවා නම් ඉල්ලීමක් තියනවා නම් අම්මා තාත්තා කැමති නම් එයා කැමති නම් ඒ පවුලේ ඕන කෙනෙකුට දෙන්න පුළුවන් අයියා කැමති උන්නේ නැද්ද ඒ කියන්නේ අයියා කැමති උන්නේ අයියා කැමති නම් එක්ක කැමති නම් මම තමයි ඉතින් මේ තාත්තා වෙනුවෙන් අපිලා ඇත්ත වෙනුවෙන් මේක මම ගිනිනවා කියලා තමයි මේක බරක්ද මේ බරක් කියන්නේ අපේ හුරා මේක පරි නැති සේවයක් හැබැයි මේ උරුමය කියන එක රැක ගන්න වෙන බැනුම් අහන සේවයක් තමයි මේ. ඒ බැනුම් අහන සේවයක්. බැනුම් අහන කියන්නේ හොදක් කළා බයිනවා. හ්ම්. කන්න දුන්නත් බයිනවා. කාලි බිල්ලත් බැනලා යන මිනිස්සුනේ අපේ ලෝකේ ආද රටේ ඉන්නේ. හැබැයි ආදිවාසී එදා කාලේ එහෙම මිනිස්සු හිටියේ නැහැ. සතෙක් මැරුවත් නායකයාට ඉස්සෙට දෙනවා. වැඩි හිටියට ගිහිල්ලා දෙනවා. ඒ කොටසේ වෙන් කළා තමයි සතකෙන් අනිත් අයට බෙදන්නේ. හ්ම්. ඒ කාලේ එහෙම. අද කාලේ මෙහෙම. ඔය කසාදි බන්දේ ඉස්තර කාලේ මෙන්න මෙහෙම කියලා තියෙනවා. අපිලත් තමයි ඉතින් කියලා තියෙන්නේ. අපි කියමු ගෑනු ළමයෙක් කියන නැත්නම් කැකුලියෙක් කියමු ඉඳලා තියෙනවා පවුල් එක. එතකොට මේ කෙල්ල ඕන වෙලා තියෙනවා කොල්ලෙකුට. එහෙම එහෙම ගිහිල්ලා ඉල්ලීම් කෙල්ල කතා බහ කතා කරලා තියෙනවා. හැබැයි කොන්දේසි තියෙනවා. මේ කෙල්ල ගන්න කොන්දේසි. ඒ කොන්දේසි වෙලට මෙයාලට එකෙන් ගුණට බැරි වුණා මේ කොල්ලන්ට. කෙල්ල ඉන්නවා දැන් මේ ඌවගේ තමයි ඒ මෙහෙමයි කියලා බලන්න. ඒ ඌවගේ බෑ කෙල්ලව දකින්න වෙන්නේ හොරෙන් හරි දැකලා තමයි දන්නේ හිත ගිහිලා තියෙන හිත ගිහින් තියෙන හැබැයි පේන්නේ නැහැ දැන් ඔය අපි මේ කතා කළත් එයාව දකින්න වෙන්නේ නැල්ලු ඉස්සර මම අහලා තියෙන විදිහට එකල්ලා පළවෙනියටම බෑනත් එක යන්න ඕනෙලු කැලේ කෙල්ලගේ තාත්තා තමයි කැලේ අරන් යන්නේ ඒ යනකොට ඉස්සට යනකො ඒ කාලේ ඉතින් අද ওই පුවක් බුලත් නැහැ කොළපොතු තමයි තිබුණේ අපි කියමු පුවක්ම කියලා ඒකර බෑනා තමයි දැන් ඉස්සරගෙන කැලේ යන්නේ ඉස්සලා දෙනාලු පුවක් කැල්ලා තව කිලෝමීටරයක් භාගයක් අමාර ටිකක් දුර ගිහිල්ලා දෙනවල බුලත් ටිකක් ඔහොම ඔහොම අර විතේ ගමන යනවා ඔව් ගමන යනවා පංගුව පස්සට දෙනවා හය දිනක්ම ගියාලු දැන් විත කනේ ඔක්කොම බෑනට මෙහෙන් දෙන්නවා දීලි දීලි යනවා ගිහිල්ලා වාරි දාලා බෑනා විතක් කමුනේ කියනවා එතන මාමා අහනවලු මේ බෑනට දී බුලත් ටික කොයි කියලා කෑවා කියනවා එහෙනම් බුවඩන්න යන් යන්න කියලා ගෙන්නාන එනවා නුව දෙන්නේ නැහැ ඒක වැඩක් නැහැ ඒක කෑදර යන්නේ ඒක ඉතුරු කරන් දන්නේ නැහැ එහෙම ගිහිල්ලා තියෙනවා පාර හත්වෙනි ආවල් හත්වෙනි අත්‍යක් ගියාලු කැලේ හත්වෙනි අත්‍යක් කැලේ ගිහිල්ලා යන් අර වාගෙන් බුලත් පුවක් ඔක්කොම දුන්නලු මේ මේ හත්වෙනි කොල්ලා කැලේ මොකද මේ පුවක් කැලේ දුන්නා ඒක මිටු මුකුලා ගත්තා ගියා ඒක බුලත් ටියක් දුන්නා ඒකත් තියාගත්තා ඔහොම ඔහම අර වර්ග පහම තියාගත්තා එහෙන් වාඩි දාලා මේ බුලත් ටික කමුනේ බෑනකට කමු කිව්වා කොයි මන්දි බුලත් අත දිගාරලි පෙන්නවලු ඔළුවේ අත ගාලි කියලා උඹ තමයි අදින් තමයි බෑනා කියලා බෑනා කියලා දැන් මේ බෑනත් එහෙමද අර දුව ගත්තේ ඔව් ඉතින් එහෙම තමයි ඉතින් එහෙම තමයි ඔව් නැත්නම් ඉතින් බෑනේ දැන් දරුවෝ කී දෙනෙක් ඉන්නවද මේ නායකයා මම හතර දෙනෙක් කවුද මේ දුවයි පුතු තුන්දෙනා දැන් නායකකම හම්බෙන්නේ කොයි පුතාද මුණපුරාට තමයි දැනට ඉන්නේ මම උපනායක මල්ලි ඉන්නවා මල්ලි ඉන්නවා ඉතින් එයා කැමතිුනොත් එහෙම නැතිුනොත් එහෙම මුණපුරාව තමයි කරලා කරලා මේක පුරුදු කරනවාද පුරුදු කෙන තමයි අපේ හුරා මේක මේ හදාගත්තේ මම මේක ඇත්තම අපේ හුරා මේ සද්දතිස්ස රජතුමා හදලා මේ 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 වගේ ඔය සද්දතිස්ස රජතුමායි අබේ රජතුමායි හිටියා කියලා තමයි කියන්නේ හැබැයි ඇත්ත සිද්ධි අපි දැකලා තියෙන නටබුන් තියෙනවා ඉතින් ඕකේ මම නුවර ගල කියලා යන්න කොළඹෙන් ගාල්ලෙන් මාතරෙන් කට්ටි පහුගිය කාලේ ආවා එයාන් පස්සේ මම අරන් යනවා ඒ අරන් ගිහිල්ලා මම ඉතින් මම රුපියල් ලක්ෂයක් විතර ගත්තා මේ ගොඩනැගිල්ල 80000ක් විතර වියදම් කළා මේක මැටික් කටු මැටි වල තියෙන මේක කොහොමද වියදම් කළා දැන් මේකේ අද මේ පුටු නැතුණා මේකේ මැටි අඳන් තියලා ඒ විදිහ හදාගන්න මට ඉතින් මුදල් නැහැ කරගන්න අතක් නැහැ උදව් කරන කෙනෙක් නැහැ ඒ කියන්නේ ඒ සංස්කෘතිය පවත්වාගෙන යන්න විදිහක් නැහැ විදිහක් පෙන්වන්න විදිහක් නැහැ නේ කෙනෙකුට විදිහක් නැහැ ඉතින් ඒවට අද එදා වචනෙන් කරපියව අද සල්ලි වලින් අපි හුරක් කරන් ගිලා තියෙනවා කවුරුත් හොයන්නේ සල්ලි මොකද ජීවත් වෙන මාර්ගයක් නැහැ එදා තිබිති සම්පත් නැහැ අපේ හුරාද ඒ කාලේ නම් උදව් කරන මිනිස්සුත් හිටියානේ අද අපි උදව් කරන කෙනෙක් නැහැනේ මැතියම්ති කෙනෙක්වත් නැහැ සංස්කෘති නිලධාරී ඉන්නවා පඩි ගන්නවා ඒ සංස්කෘති නිලධාරී කරන වැඩක් නැහැ දැන් අපේ මහවයේ ඉන්න සංස්කෘති නිලධාරතුමා වැඩක් නැහැ දැන් ගෞතුකාගාරයක් හදලා දැන් අවුරුදු 8ක් විතර වෙනවා ඒක එතනමයි සල්ලි ටික කෑවා ඒක ඉවරයි බවුල්ලා කියනවා ඕ ඉතින් ඔන්න ඕක කළා මම මේකේ ඔය සංස්කෘති වැඩ සටහන් කරනේ මෙයාලට කවි කියන්න නටන්න ඒවා කරන ඔය ගේ ඇතුලේ තියෙන මම හද අඩු වැඩි ටික ටිකක් ඔය කිරිකොරා හැම ඒවා කරන්නේ ඉතින් කරගන්න මේ කට්ටිය හුරුබුරු කේ ගන්න අමාරුයි මම ආයෙ හනන් අර ඉගෙන ගන්නට නැත්තම් අකුරු ලිව්වේ නැත්තම් ඔව් දැන් කෙනෙක් කියලා ලියලා තියෙන දේ තේරුම් ගන්න කොහොමද ඒක තේරුම් ගන්න බෑ අපේ උරා ඒක ඉතින් අමාරුයි එහෙම අය ඉන්නවනේ කොහෙද අනිත් අය
මං විතර අකුරු දන්නේ නැහැ. අපේ මම කැකුලි පම දන්නවා. පුතාලා මම අකුරු එයාලා ඉස්කෝලේ ගියා එයාලා මම යාව. එතකොට ඔය නායකතුමාගේ පවුලේ අයියලා අක්කලා ඒගොල්ලෝ එයාලා දන්නවා. දැන් මන්තර එහෙම ඒවා දන්නවා. මතුරුන්ද ඔය යදින්ද කවි කියන තෝවිල් වැඩ වෙලෙම ඒවා දන්නවා. නායකතුමා මන්තර දන්නේ නැහැ. මම ඉතින් ටික ටික හරියක් දන්නවා. ටික ටික දන්නවා. ඕ නෑ මම මන්තර එහෙම අර කැකුලිට පාවිච්චි කරන්නේ නැහැ නේද මන්තර එහෙම. නෑ ඉතින් මන්තර නම් කොදොයි වුණා. නායකුණ දැන් ඔය පවුලේ අය. ඔව්. දරුවෝ කසාද බන්දේ ප්‍රේම සම්බන්ධකම් එක්කලාද නැත්නම් කතා කරලා දේව කරලා දුන්නේ ඒව ඒක තමයි මම අපේ හුරාර කිව්වේ දැන් අර මම ඉස්සෙල්ලා ඉස්සර තමයි ওই විදිහට තිබුණා අර ඉතින් හොඳ බෑනා කියලා ඒක විතරක් නෙවෙයි මගේ නතර වුණා අපේ කතාවේ ඒ ඇවිදින් නිකම් බෑ එදෙට්ට ආවා ඒ ඇවිදින් කොල්ලගම්මා තාත්තා සහෝදරයෝ හරි මුණේ වුන් හරි ඔක්කොම ටික එකහ වෙනවා එදාට සතෙක් මරා ගන්නවා ගොනල ගේනවා කැලේ තිබුණේ ගොනල අද ඉරුම් කුරහන් තිබුණේ නැහැ අපේ ඌරා මේ මෑත මෑත එන්නේ එන තමයි ඔය ඕවා ආවේ නැත්තම් කැලේ දේවල් ගොනලම කෝස් තෑන්නේ මස් මාළු ගඩා ගෙඩි තමයි කෑවේ දැන් තමයි ඉතින් ඔය ඉන්දියාපකයි පාංකයි වකයි මයොක්ක හැබැයි තිබිලිති නැහැ ඒ කාලේ මයොක්ක කියන જાති ඒකෝල අලවරිදිනේ ඒවට කැමති තනිත් කවලංග ගත්තා මොනවාද හොඳ ඩයට් එකක් දැම්මා නම් දවසම ඉන්න පුළුවන් ඉතින් ඒ කාලේ එහෙම ඒකල්ලා අර කොල්ලටයි කෙල්ලටයි එදා දවසට කන්න ලොකු බත් මුලක් හරි ඒ බත් නේ අල අල පැණි මස් මාළු අර කට්ටිය ඔක්කොම එකහවිල එයාලත් කාල බීල අර දෙන්නට බත් මුලක් බඳලා දෙනවා එතකොට කොල්ලගේ තාත්තයි කෙල්ලගේ තාත්තයි යනවලු මේ දෙන්නව ගෙන්නාන කැලේට කැලේට ගිහිල්ලා කඳු හතරක් පහක් මායින් කෙල්ටම් පෙන්නලා දෙනවලු මේ කඳු යාය ඔය දෙන්නට තුන් මාසයක් මේකේ කාල බීල එන්ඩෝනිලු නියම බෑනා කියලා පිළිගන්න නියම දූ කියලා පිළිගන්න මැරුණත් එකයි හිටියත් එකයි ආවොත් එහෙමයි දෙන්ුණත් එකයි ඕන එකක් ඕන එකක් එහෙම නැතිනම් ඒකට කෙල්ලෙක් අරන් ජීවත් වෙන්න බෑ කියන කතන්දරය තමයි තියෙන්නේ ඉතින් ඕක එකක් දෙක මේක කියවට කමක් නෑ කමක් දන්නේ නෑනේ අපි ආ තවත් ඔය වගේම කැකුලියක් ඉඳලා තිනවා පවුල් එක අස්සේ මාමා නියම කළාලු මයේ කෙල්ලෙව දෙන්නේ මේ මේ තම්පලා ගහක් හිටවල තියෙන මිඳුලේ තම්පලා කියන මත අතෙන් කඩන්නත් පුළුවන් දෙයක් නේ හැබැයි ඒක එහෙම කඩන්න බෑ මේක දැන් මේ තම්පලා ගහ මේක හිටවුවා කියලා මේක තම්පලා ගහ මේක කපාපි බෑනට තමයි දුවව දෙන්නේ නීතියක් හැදුවා ඔහොම ඔහොම ගිහිල්ලා තිනා දැන් කොල්ලෝ ගියා බලන්න අස්සේ එක්කෙනෙක් ගියාලු ඒ ඕකෙච්ච දැන් මාමා දෙනවලු කෙටේරිය දුන්න මොකෙන්ද කපන්න ඕනේ කැත්තාරි පීහාරි ඒවා දෙනවලු දුන්නු ගා ඒ ඕක එච්චර අතෙන් පොඩි කෙනෙක් ගන්න ඕනේ කෙනෙක් කියලා මෙහෙම එපා එපා කියනවා එහෙම බෑ එක්ක කරන්න කොහොම හය දෙනෙක් ගිහින්තර හත් වෙනියා ගියා ඕක නිකන් ඉතින් කට්ටිය ඉතින් පවුල් දෙකේම කට්ටිය එක්කවල තමයි මේ මේ ගහ කපන්න ඕනේ කැපුවක් තමයි දෙන්නේ හැබැයි මේ කපන්න පුළුවන් හැබැයි ඒ ඕන විදිහට අපර ඕන විදිහට කපන්න බෑ මාමන්ටි තමයි දන්නේ තාස්තරේ ආ අනේ ඒක තමයි එහෙනම් කියලා ගියාලු ගිහින් කොල්ලා එක හත් වෙනි කොල්ලා ගියාලු අම්මා තාත්තා ගියා සහෝදරයෝ ගියා අර පැත්තේ කට්ටිය එකතු වුණා ඔක්කොම එකතු වුණාලු ආ රයි කැත්ත පොරව දුන්න කැටේරි ඔක්කොම දුන්නා දුන්නට පස්සේ කොල්ලා ගෙදරින් අරන් යන්න ඕනේ එහෙම තමයි ඒක විලි තියෙන්නේ ඊට පස්සේ ගියාලු අඹුඩේ දියරෙද්දනේ කියන්නේ යව්වා අඹුඩේ බැන්දා ගැටාව ඔළුවේ කැත්ත ගාල තිව්වා පොරෝ ගාල තිව්වා දුන්න මේ ඊතලේ මුවත් කළේ ඒවා තිව්වා දැන් හරි ඒ ටික හරි ගියාලු එයා ගම්මරත අතර වැන්දලු අර කෙල්ලගේ අම්මරත අතරයි වැන්දලු වැන්දලා ඇවිදින් මේකනේ තම්පලා ගහ තම්පලා ගහ මෙහෙම ආවුද ටික තියලා තුන් පාරක් දන ගහලා මහත්ත වැන්දලා තියෙනවා ඒ පාර තමයි මෙහෙම අරන් කැපුවලු තම්පලා ගහ හොට මෙන්න කෙල්ල උඹට කියලා බාර දුන්නා අර ගියේ උන් ගන්න ඕක එච්චරද මේක මේ අතනෙත් මිදල් ගහන්න පුළුවන් ඔන්න ඔය කොන්දේ චූට තමයි ඒ කාලේ ආදිවාසී මිනිස්සුගේ අවහව විවාහ වෙන්නේ විවාහ වෙන්නේ කෙල්ලෙක් ගෑනු දරුවෙක් දෙන්නේ දෙන්නේ දැනුත් එහෙමද දැන් නෑ මම දැන් දැන් අනේ දැන් ගත්තාම නායකත්ව හිංහල සිංහල එළිය සමාජයටත් වැඩි අය කසාද බඳිනවා බඳිනවා ඒගොල්ලොත් ඇවිල්ලා මෙහෙ සමහර අයත් එක්කලා පළපදියම් ඉන්නවා දැන් ඒවට තහංචි නැද්ද ඒවා කිව්වට පිළිගන්නේ නැහනේ නීතියෙන්ම සාධිකාරයක් කරන්නේ නැහනේ අපි ගිහිල්ලා කිව්වොත් අනේ ඔන්න ඔය ගියපු දැන් කිව්වා ඒක එතනින් ඉවරයි මේ නීති හදපේක තමයි සෞතු උනේ දැන් මෙහෙම දෙයක් තියෙනවනේ දැන් අපි දැකලා දිනවා වැඩි අය ඔව් එළිය සමාජයට ගිහිල්ලා වෙන වෙන රස්සාවල් කරනවා ඇඳුම් පැළඳුම් වෙනස් වෙන ඔක්කොම කරනවා ඔව්
එළියින් අපිට බැරිද වැද්දෙක් වෙන්න? ඒක බොරුවට බෑ, ජාතිය මේක වෙන්න ඕන, වර්ගයම වෙන්න ඕන. දැන් මේ පොල්ලේ බැද්ද මේ පොල්ලේ බැද්ද ගමේ ඉන්නේ DMB TB. ඔය දෙකේ වර්ගයේ කීටොත් විතරයි පුළුවන්. ඒ අර වර්ගයේ හොයනවා කියන්නේ මේ නාමේ හොයන නාමෙන් තමයි පුළුවන්. හැබැයි අර දැන් සිංහල කෙල්ලකුව ගත්තා කියු ආදිවාසියා, එතකොට එතින්දී ඒකට කියනවා 50ට 50. ඔහොම කතන්දරයක් තමයි එන්නේ. එතකොට හැබැයි ළමයෙක් හම්බුණා නම් තාත්තගේ පෙළපතෙන් තමයි යන්නේ. එතකොට ඒ ළමයා TB. ඒ ළමයා වැඩි තමයි, ආදිවාසි තමයි. තමයි. හැබැයි ඒක අනිත් පැත්ත වුණොත් කචල් වෙනවා. වෙනවා. දැන් එහෙම ප්‍රශ්න තියෙනවා නේ? එහෙම නැතුව නෙමෙයි. නෑ තියෙනවා ගොඩක්. දැන් නවත්ත ගන්න බැහැනේ මේ වෙනස් වෙන ඒවා. අමාරුයි ඉතින් මාත්‍යෝ, තාමත් පුළුවන් මේක මේ ගමෙන් පිට අඩුම තරමේ පවුල් 20ක්වත් කැලා ප්‍රදේශයක කොටසක් වෙන් කළ දුන්නොත් ඒ කැලේම ජීවත් වෙන අවුරුදු 7ක් 8ක් 10ක් 15ක් යනකොට ඒක වෙනස් කරගන්න පුළුවන් තියෙනවා. හැබැයි ලොකු සටනක්. ඒකට කැමැති අය ඉන්නවාද? කැමැති අය ඉන්නවා. අලුත් පරම්පරාවේ දැන් මේ බලන්න අපේ ඌරා කහපලෑන කියලා තැන් එකක් තියෙනවා. මෙතන අක්කර 80 තියායක්. ඒක අද මම හිතන්නේ දැන් අවුරුදු 20කට වැඩි ඉල්ලනවා. රජයෙන් දෙන්නේ නැහැනේ. ඒකල කියන සංස්කෘතිය රකින්න කියලා. මේක රකින්නේ කොහොමද? මේ අපේ ඌරා කසිප්පු බොන්නේ, උන් අරකු ගහන්නේ, උන් අරුන්ද මුන්ද මේ කොල්ලෝ කෙල්ලෝ හැත්ති වුණාම හොරෙන් පැනලා යනවා. එහෙන් උන්ගේ නඩුව අපි බේරන්නත් ඕනේ. ඇත්තම අපේ ඌරා ඔය වගේ තත්ත්වයක් තමයි මේ ගම්වල තියෙන්නේ. දැන් දැනට ඒවා තියෙනවනේ. ඒ කියන්නේ මේ තියෙන වටපිටෙත් එක්කලා මේක බේරගන්න ලේසි නෑ. ලේසි නෑ. ටිකක් මහන්සි වෙන්න ඕනේ. හැබැයි පුළුවන් ඉතින් අර පිරිසක් හරි අල්ලාගෙන ඒ මාකට යනකොට අර 10කින් පටන් ගත්තොත් ඒක දිගේටම හොඳ තත්ත්වයකට කෙරගෙන යනවා නම් එකා දෙන්න ඇදෙනවා. හ්ම්. ඒ සංස්කෘතියේ පැවැත්මක් තියෙනවනේ. ඒකට කැමති නම් ඒකට ඉන්න පුළුවන් නම් ඉදහසේ. අලයක් හාරගෙන කාලා, දඩයමක් කරගෙන මේ කඩාගෙන කරදරයක් නැත්තම් එන්න කැමති අය ඉන්නවා. ඉන්නවා. හැබැයි අද තියෙන දේ එකම දේ මේ ආහාර හොයාගැනීමේ අපහසුතාවයක් තියෙනවා. මොකද කැලා ගිනි ගිහිල්ලා ගොනල නැහැ. මීය බඹර ඔය පේන්නේ අපේ හුරා කැලේ විනාශ කියලානේ. දැන් අපේ මිනිස්සු ඔකේ ඇත්තම අපේ හුරා මීය බඹර සතා සීපාව දඩයන් කෙල කලමිනියට අපිට එපා කියන්න බෑනේ. අපේ හුරා ඒකගේ අයිතිනේ. ඇත්තමයි අපේ හුරා මෙතන අපේ සමාජයේ නැති වෙන්නේ. මම ඔක හැම වෙලාවම කියන වචනයක්. අපේ මම රැස්වීමක් තිබ්බත් මම කියනවා. මත් මේ වැද්දා කියන්නේ මේකේ තේරුම දන්නේ නැහැ අපේ මිනිස්සු. සමහර මිනිස්සු දන්නේම නැහැ. වැද්දා කියන්නේ මොකද? අපේ ඌරන්නේ සාමාන්‍ය කියන්නේ නෑ. මම දන්නේ නෑ. අපේ ඌරා කියන්නේ කොහේ වැද්දා කියන්නේ මොනවාද කියලා? අපේ ඌරා ඔක මං කිව්වා කෙනෙකුට. ගොඩක් දුරට මේ වැද්දා කියන එකේ අර්ථය දන්නේ නෑ. වැද්දා කියන මත වැදගත්කමට. අනුන්ගේ ගෙවල් බින්දින කාටවත්, අනුන්ගේ කොස් කඩන කාටවත්, පිට්පොයින්ට් ගහන එක අර අපේ නෝනායි අමනාපෙන් මං කිව්වට, අනුන්ගේ ගෑනු හොයන්නේ අනුන්ට එහෙම වුන් නෙමෙයි. අනුන්ගේ හරක් කපන උන්ට නෙමෙයි. වැද්දා කියන සාධාරණ වෙන්න ඕනේ. ඒක තමයි වැදගත්කම. වැද්දා කියන්නේ ඒකට හොඳ වෙන්න ඕනේ. හොරකම් කරනවා නම්, අරක කරනවා නම් මේක නෝ ඒක වැද්දෙක් නෙමෙයි. ඒක සමාජිනුත් ඉවරයිනේ. ඒකනේ වැදගත්කම තමයි වැද්දා කියන්නේ. වැදි ජනයා කියන්නේ ඒ ජාතිය අය නෙමෙයි. නෑ නෑ නෑ. වැදි ජාතිය කියන්නේ අපේ අයත් එහෙම අය ඉන්නවා. මම නම් ඒගොල්ලෝ වැද්ද නෙමෙයි එතකොට. මම නම් ගණන් ගන්නේ වැද්දෙක් නෙමෙයි ඒ. වැදක් නෑනේ. වැඩියෙන් කැමති වැද්ද කියන වචනෙන්නේ ඔය දැන් අලුතෙන් කියන ආදිවාසී කියන වචන. ආදිවාසී කියන එක හරිනම වැද්දා. 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 දැන් මට ඉස්සර මම අහලා තියෙන කතා මම මේ කියන්නේ. මම දන්නා දේ මම කියන්නේ මම අහලා තියෙන විදිහට. රටක ඒ කාලේ ඉඳලා තියෙන රජ කෙනෙකුයි මුණ රජුරුවද මම දන්නේ නැහැ. ඒකත් මම දුරට ගිහින් තිබුණා. ඒකත් හොයාගෙන අහවලා කියලා. පොතපත බලලා තිබුණා නම් මම ඒක මාත් හොයා ගන්නවා. ඒ රජුරුවයි වැද්දා දෙන්නා ගිහලා තියෙන කැලේ. කැලේ යන්නේ නිකන් නෙමෙයි. දැන් අපි කියමු මේ කැලේ සත්තු ඉන්නවා. හැබැයි මේ සත්තු පනින්නේ මේ 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 බිත්තියට එහා පැත්තේ මේ පාරින් තමයි යන්නේ. හැබැයි මෙතන රැකල හිටියොත් සතාට වෙඩි තියන්නත් පුළුවන්, ගහන්න පුළුවන්, විදින්න පුළුවන්. ඒ වාගේ තැනක වැදි මිනිහයි රජුරුවයි ගිහිල්ලා හිටියලු මේ ගෝනට විදින්න දෙන්නා බලන්න. වැද්දා දහපංකාරයා රජුරුවද දෙන්නා කතා කියන තැන ගිහිල්ලා තියෙනවා. පස්සේ කට්ටිය ගිහිල්ලා සත්තුන් පන්නන්න එළවන්න. අර පැත්තෙන් සත්තු පන්නන්න පැන්නුවා කියන්නේ කොයි ගෝනෝ පැන්නා. පැයිනකුටම රජතුමත් විද්දා වැද්දත් විද්දා. වැදියන් ගිහිල්ලා වැද්දාගේ දුන්නේ ඒක ලක්කිකාරයම නේ. ඒක කැලේ මිනිහන්නේ වැද්දා කියන්නේ. වැවිද්දම් වැදුනා, ගෝනා වැටුනා, රජුරුවන්ගේ දුන්නේ හිතම ගිහින්. දැන්
රජුරන්ගේ දුන්න හිතම ගියා කියන්න බෑනේ මරනවානේ ඒ කාලේ එහෙම නීතිනේ තිබුණේ දුවගෙන ආවලු දෙන්නම දුවනා නිකලා රජුරතුල වැද්දක ඊතලෙන්නේ වැදිලි තිනිකෝ නෑ නෑ රජතුමා කියනවලු එන පයිට් එකක් දුන්නවලු දෙන්න වැද්දක් කියනවලු රජතුමාගේ රජතුමා කියනවා වැද්දක් වැද්දක් කියනවලු එතලා කට්ටියත් එහෙමෙන් ආවලු නෑ ඉතින් බැලුවම අර විදපේක තියනවලු ගෝණා වැටිලි ඉන්නවලු මේ අද වාගේ මේ කෝටු නෙමෙයි මේ වාගේ හොත පාත ගස් වලින් බාපු ගම් මේවා ඉලකඩු කඩානියන් ඒවස්ස හාල් මුසලේ බත්කා මිනිසු කාලේ තමයි අපේ උරා ඔය තියෙන්නේ දැන් මේ මම හාල් ග්‍රෑම් 250 කන්න බෑ අපට ඉතින් මුනු මේ දුන්න අපේ ලීයක් හද ගන්න පුළුවන් එහෙමනේ අර මිනිසු ගහපු ගමන් අලියට වැදුනා නම් මසෙන් හැමදාම ගහලම යනවලු ඒ කාලේ ඒකල 7000 ඉන්නවලු මොන ඉසව්වද මේක වැටෙන්නේ වැටෙන්නේ කියලා ඒක මම අහලා තියෙනවා මම දැකලා නැහැ ඉතින් අපි අර ඒක අර පොඩියට තමයි මෙව්වා මේ හදලා තියෙන්නේ ඒකල දැන් පයිට් එක ගියාලු නෑ දැන් රජුරුවන්ගේ කරදරේකුත් නැන්නු රජුරුව දැන් ලැජ්ජා වුණාලු පරට්ටියකුත් උනාලු රජුරුවන්ගේ දුන්න ගත්තලු ඊට පස්සේ තමයි අහලා ඇති පොත්පත් ලියලා තිනවා ඊට පස්සේ වැද්දර දුන්නලු මෙන්න උඹ ආදී ඉඳලා රන් දුන්නා කියලා මේක දුන්නලු රන් දුන්න රන් රජුරුවන්ගේ දුන්න රන් දුන්නනේ සතරන් දුන්නනේ ඒක තමයි වැද්දර ඔව් වැද්දර දීලා උඹ ආදී ඉඳලා රන් දුන්නා කියලා රන් දුන්න දුන්නා රජුරුවන්ගේ දුන්නා කියලා ওই විදිහට දීලා තියෙනවා රජුරුවන්ගේ රත්තරන් දුන්න දුන්නට පස්සේ ඒක රන් දුන්නා රන් දුන්නා රන් දුන්න දුන්නා ඔක තමයි මම අහලා තියෙන දැන් වෙලා තියෙන රන් දුන්න නෙමෙයි ඉනේ බිම් මංගලක් දෙන්න වෙලා නේ මේක ටිකක් රසබර කතාවක් හැබැයි ඉතින් තියෙන කාලේ ෆිල්ම් ප්‍රශ්නයක් තියෙන මොකද නායකයත්තෝ මේ කකුලේ සමීපතාවයක් තියෙනවා අද බැනුව හෙටවත් ගිහින් ඒකට බෙහෙත් වාගයක් ගන්න රෝහලට යන්න තියෙනවා ඒ අතරේ තමයි අපිත් එක්ක මේ කතාබහට ආවේ කැමති හැබැයි මේ රසවත් කතාබහ මොකද ටිකක් වෙනස් අර ඉංග්‍රීසි වචනක් තියෙනවා සිංහල වචනක් තියෙනවා මේක ඇතුළේ සාමාන්‍යයෙන් හිතාගත්තාම හිතන්නේ නේ සාමාන්‍යයෙන් අපි හිතන්නේ සිංහල කතා කරන්නෙම නැහැ ඉංග්‍රීසි වචනයක් දන්නෙම නැහැ කියලා. හැබැයි මේ මල පොතේ අකුරක් දන්නේ නැහැ කියන නායකයත්තු සිංහලත් කියනවා ඉංග්‍රීසිත් කියනවා දෙක තුනම කියන්න පටන් ගත්තා. ඉතින් හොඳ හැන්දාවක් මේ පැයක විතර කාලයක් හොඳ හැන්දාවක් අපිට දුන්නේ. බොහොම ස්තුතියි විශේෂයෙන්ම තව වැඩ තියෙනවා. මොකද මේ මේ වෙනකොටත් රඹකැන්නේ ජලාශය සහ ආශ්‍රිත වනාන්තරය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. නායකයත්තු ඒවට මැදිහත් වෙමින් ඉන්න වෙලාවේ තමයි මේ මෙතන මීට මොහොතකට කලින් මාධ්‍ය සාකච්ඡාවක් තිබුණා. ඒක ඉවරෙච්ච ගමන් තමයි අපි මේ කතා බහ කරේ. බෙහෙවින් ස්තුති ඔබතුමාට ඒ කාලය අපට දුන්නාට. නොදන්න දේවල් ටිකක් අපට කියලා දුන්නට. බලමු. බැදිරහැට අපිට එන්න බැහැයි කොට කැමති කෙනෙක් ඉන්නවනේ නායක හුරත් එක්කලා කතා කරන්න. කතා දමන්න අපි අතරමැදට එන්නම්. කවුරු හරි කැකුලියක් එහෙම වුණනම් කියන්න අපි ඒකත් කරලා දෙන්නම්. ඉතින් අපි සමු ගන්න සූදානම් වෙන්නේ ෆයිනල් කා වෙනුවෙන් 1-1 සංවාදයේ යලිතරත් බෙහෙවින් මිස්තුති දීර්ඝායු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි සතුටු පොජ්ජමයි. මහාම කච්චා. බොමි සුති. හොඳයි.